අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා විසින් අභියාචනා අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සීඩි වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු හත් දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම්කාර රිෂාඩ් බදුදීන් මහතා අධිකරණය හමුවේ කියා සිටින්නේ එකොත් ජනාධිපතිවරණය දිනේ අවතැන් වූ ඡන්දදායකින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තම අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තුවක් ලබා ගන්න ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ බවයි පෙත්සම්කරු පවසන්නේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරින්තුවක් ලබා ගැනීමට ඉල්ලීම් කළද මහේස්ත්‍රාත්වරයා විසින් වරින්තුවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇතැයි රිෂාඩ් බදුදීන් මහතා සිය පෙත්සමෙන් පෙන්වා දෙනවා. පෙත්සම්කර රිෂාඩ් බදුදීන් මහතා පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවයි. අභ්‍යන්තර අවතැන් වූ ඡන්දදායකින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ අවතැන් වූවන් පිළිබඳ නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති යටතේ පවතින ප්‍රතිපදර යොදා ගනිමින් යයි ඔහු පෙන්වා දෙනවා. මෙම අවතැන් වූ ඡන්දදායකින් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අදාළ ප්‍රදේශවලට ලංකම බස් රථවලින් රැගෙන යාම සඳහා තමා 2019 වසරේ නොවැම්බර් මස 15 වනදා එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අනුමැතිය ඉල්ලා සිටි බව පවසන පෙත්සත්කාර බදුදීන් මහතා එවක මුදල් අමාත්‍යවරයා විසින් ඊට අදාළ අනුමැතිය ලබා දුන් බවද පවසනවා. ඒ අනුව අදාළ ඡන්දදායකින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ මුදල් අමාත්‍යංශයෙන් ලද අනුමැතිය මතයයි පවසන රිෂාඩ් බදුදීන් මහතා ඒ අනුව එම ක්‍රියාව තුළ කිසිදු නීති විරෝධී වරදක් උද්ගත වී නොමැති බවයි පෙන්වා දෙන්නේ. ඒ අනුව රජයාර මුදල් සාබද්ද ලෙස පරිහරණය කළේ යයි තමා වෙත චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවද ඔහු පවසනවා. ඒ අනුව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් සහ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද ඔහු අභියාචනා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි. මේ පිළිබඳවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කණ්ඩායම් 6ක් යෙදෙව්වා. ඒ යෙදීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ සැකකරුවන් 3 දෙනාගෙන් එක් සැකකරුවක වන ගණකාධිකාරී අලගරත්න මනෝරංජන් යන අය කිරුළපන ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ලැබුවා. මේ සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම රිචාඩ් බදුරුදීන් මහතාට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්දී අත්අඩංගුවට ගත්තා. යමේ විමර්ශනයට අදාළවම මෙම පළමු සැකකරු යම්කිසි ආකාරයකින් පාවිච්චි කළ බවට සැකකරන වාහන දෙකක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා වැල්ලවත්ත ප්‍රදේශයේ තිබී. එම මෝටර රථ දෙකෙහි තිබී සොයාගනු ලැබුවා ගිනියවි දෙකක්, පිස්තෝල දෙකක්, ඒ වගේම මැගසින් 4ක් සහ පතරොන් 48ක්. ඒ අනුව මේ විමර්ශන අපි අඛණ්ඩව සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මේ විමර්ශනය දැනට අවසන් කරලා මේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට තියෙන්නේ. එතනින් පසුව අදාළ අවශ්‍ය කටයුතු කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.